මම විවාහ වෙන්න හිටපු කෙනෙක් නෙවෙයි ඇත්තටම. මොකද ආදර සම්බන්ධතා කීපයක්ම තිබුණා. නමුත් ඒවා අසාර්ථක වුණා. නොගැලපීම් නිසා පෞල් ජීවිතය කියන එක කොච්චර අපහසුද අරගෙන යන්න කියන එක පසුතැවීම මේ හැමදේම. මම චුට්ටක් අරක් වෙලා විවාහ වුණේ. ඒක නිසා ගොඩක් අය හිතුවා දරුවෙක් ලැබෙන එකක් නැහැ. දෙලොතක මොකද්ද කියලා නහන්නේපා. තර ආහාරයක් සම්බන්ධයෙන් මට ලොකු ආසාවක් ඇති වුණා. මේ දරුවව අපි මේ ලෝකෙට ගේන්නේ සාමාන්‍ය දරු ප්‍රසූතියක්ද? එහෙම නැත්නම් මේක සීසත්කම තීරණය කරාද? කොහොම වේදනාකාරී කියලා ඒ බය නිසා. ඒක නිසා මම මගේ වෛද්‍යවරයාට කිව්වා මට සීස කළා තමයි බබාව ගන්න ඕනේ. සීස කරන කෙනා අම්මා නෙවෙයි සාමාන්‍ය දරු ප්‍රසූතියක් කරන කෙනා විතරයි අම්මා කියලා. මොන විහිළුවක්ද ඒ? එහෙනම් සාමාන්‍ය දරු ප්‍රසූතියකින් ලබා ගන්න දරුවෝ මේ පාරේ දාලා යන්නේ. ඒගොල්ලන් අම්මලා දෙතකොට. දැන් පිරිමි පාර්ශවයත් ඕක කියනවනේ. අම්නියම අම්මලා නෙමෙයි. මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ වේදනාව කියන්නේ මොකද්ද කියලා. දරුවෙක් ලැබෙන වේදනාව සීස සත්කම දරුවෙක් ලබා ගන්නවා කියන එක සුළු මේ දෙයක් නෙමෙයි. ඒකත් බොහොම වේදනාවක්. මම මේ වේදනාව ලොකුවට වින්ද කියන්නේ. සීස කරන කට්ටියට කිරි නෑ කියලා. ඒක ඔබත් අත් වින්ද? බබාට හරියට කිරි බොන්න උරන්න තේරෙන්නේ නැහැ. මට කිරි දෙන්න තේරෙන්නේ නැහැ. ඒක නිසා දවස් 3-4ක් යනකොට මගේ බබා කහ වුණා. සමහර විට ඔය හේතුව නිසා වෙන්නත් පුළුවන්. සිංගල් මම් කන්සෙප්ට් එක ගැන මොකද හිතන්නේ? ලොකු වැරද්දක් මන් දකින්නේ නැහැ. මොකද මේ සමාජය ඇතුලේ දැන් වර්තමානයේ ගොඩක් සිංගල් මම්ස්ලා ඉන්නවා. එකට ඉන්න බැරි නම් වෙන් වෙන එක තමයි හොඳම දේ. එකට ඉන්න බැරි නම් මරා ගන්න ඕන ඩිවෝස් වෙන එක හොඳයි. අනිවාර්යෙන්. ඇයි එහෙම ඉන්නේ? අපි ජීවත් වෙන්නේ බොහොම කෙටි කාලයක්. ලෝකෙට පේන්න hina වෙලා ජීවත් වෙනවට වැඩිය වෙන් වෙන එක ලොකු දෙයක්. පිරිමි පිට යනවා කියලා කියන. ගැහණි ඉවසනවා ගේ ඇතුළට වෙලා. පිරිමි කෙනෙක් කෙනා ඇලෙනවා. කාන්තාව වෙලෙනවා. අපි විවාහයත් එක්ක පිරිමියා ඇලීමක් තියෙනවා. හැබැයි යට ඕන වෙලාවක ගැලවෙන්න පුළුවන්. කාන්තාව වෙලා ගන්නවා. වෙලා ගත්තාම ඒ වෙලා ගන්නවා කියන්නේ මුළු ආත්මයෙන්ම තමයි වෙලා ගන්න. පොඩි හරි සුළු හරි සැමියාගේ ඈත්වීමක් ගැහණියකට දරා ගන්න අමාරුයි. මොකද ඉතින් අනියම් සම්බන්ධතාවයක්. එක ස්වාමි පුරුෂයෙක්ගෙන් එක බිරිඳකගෙන් සෑහීමකටපත් වෙන්න බැරි ගෑනු පිරිමි දෙපාර්ශවෙම ওই දෙකේ ඉන්නවා. හැබැයි ඒ වගේම තමයි එහෙම අනියම් සම්බන්ධතාවත් එක්ක ගැහණියකට තමන්ගේ ස්වාමි පුරුෂයාව යම් කිසි තැනකදී එපා වුණොත් ආයි ගැහණිය හැරෙන්නේ නැහැ. එපා වුණාම තමයි. ඒ තමයි නියම ගැහණිය. තනි වුණ ගැහණියක් හැම මොහොතකම හොයන්නේ ආදරේද? තනි වුණ ගැහණියක් විතර නෙමෙයි ඕනම ගැහණියක් හොයන්නේ ආදරේ. ඔබට තනි වෙන්න වුණොත් ඔබ දෙවෙනි පාර විවාහ වෙනවද? ඒක හරියටම කියන්න මන් දන්නේ නැහැ. හැබැයි මගේ විවාහය දෙදරලා ගියොත් මං ආයි විවාහ වෙන එකක් නැහැ. ඔබත් බලන් ඉන්න ඉවසන ගැහණියක්ද? ගොඩක් ප්‍රශ්න දිහා මම උපේක්ෂාවෙන් බලන්නේ. එකපාර තීරණයකට එළඹෙන්නේ නැහැ. ප්‍රශ්නය අනුව ඒකට උත්තරයක් හොයන්න බලාපොරොත්තු වෙනවා. දරුවෙකින් අම්මා කෙනෙක් දෙවෙනි පාර විවාහ විය යුතුද? කාන්තාවකට දෙවෙනි පාර විවාහ වුණොත් හොඳ කාන්තාවක් විදිහට මේ සමාජය පිළිගන්නේ නැහැ. හැබැයි පිරිමියෙක්ට සිය පාරක් විවාහ වුණත් මුකුත් කියන්නේ නැහැ. ඔබේ ස්වාමියා දෙවෙනි පාර විවාහ වෙනවට කැමතිද? ඒක ඔහුගේ කැමැත්ත. ඒ වගේ කාන්තාවක් ගොඩාක් ප්‍රශ්න දරාගෙන ජීවත් වෙන කාන්තාවන් ගැන ප්‍රශ්නයක් 90% කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක් ගැන මම කතා කරලා තියෙන මගේ මේ අලුත් ගීතය හරහා. එහෙම වුණොත් ඉතින් මොනව කරන්නද? අහන අවසාන ප්‍රශ්නේ. ඔබ හොඳ අම්මා කෙනෙක්ද? අනිවාර්යෙන්. මොකද මම මගේ දරුවා වෙනුවෙන් මගේ පවුල වෙනුවෙන් මං කැපවෙච්ච කාන්තාවක්. මොකද කවදා හරි මම දන්නවා මට ඉතුරු වෙන්නේ මගේ පවුල විතරයි. මගේ දරුවා විතරයි. අම්මලා ලෝකේ ලස්සනලා තියෙන්නේ ආදරණීය අම්මගේ ආදරෙන් නම් ඒ ආදරේ හැමදාමත් ආදරණීය විදිහට විඳින කෙනෙක් එක්ක තමයි මේ කතාව ආරම්භ කරන්නේ. ඇය උරේෂා. අයිබෝන් අම්මා කෙනෙක්ද? ඔව්. විවාහයේ එහෙම නැත්නම් පවුල කියන එක ඇති කරගන්න හීන දැකපු කෙනෙක්ද? නෑ. පවුල කියන දේ ඇති කරගන්න හීන දැකපු කෙනෙක් නෙවෙයි. මම විවාහ වෙන්න හිටපු කෙනෙක් නෙවෙයි ඇත්තටම. හැබැයි මම විවාහ වුණාට පස්සේ මගේ පවුලට ගොඩක් ආදරය කරපු කෙනෙක්. හැබැයි පවුල් ජීවිතය කියන එක කොච්චර අපහසුද අරගෙන යන්න කියන එක මම දැකලා තියෙනවා. ඒ කියන්නේ අපිට සතුට, දුක, ඊර්ෂ්‍යාව, තරහ, කෝපය, ඒ හැමදේම මේ පෞල් ජීවිතය ඇතුළේ තියෙනවා. පසුතැවීම, මේ හැමදේම. ඉතින් ඒවත් දැකලා සමහරක් කාලකට මට හිතුණා ජීවිත අනිතක වගකීම් ගොඩක් විවාහය කියන්නේ. ඒ වගකීම් ගොඩ මට ගන්න පුළුවන් වේද කියන තැන. මොකද මම බොහොම නිදහස් කලාකරුවෙක් විදිහට බොහොම නිදහස් ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඉතින් මම විවාහ වෙන්න ටිකක් ප්‍රමාද වෙලා. මොකද විවාහ වෙන්න නොහිටපු නිසා. ඒ අස්සන දාන්න කොච්චර හිතුවද මම විවාහ වෙනවද නැද්ද කියන එක? ගොඩක් හිතුවා. හිතලා ඉතින් මොකද දෙමාපියන්ට අවශ්‍ය වුණා මම විවාහ වෙන්න ඕනේ කියලා. මොකද මම විවාහ නොවී ඉන්නකොට ඒගොල්ලන්ගේ ලොකු බලපෑමක් තිබුණා ඒගොල්ලන් නැති කාලෙක මම තනි වෙයි කියලා. ඉතින් ඒක නිසා මම තීරණය කරා යෝජනාවකින් විවාහ වෙන්න. මොකද ආදර සම්බන්ධතා කීපයක්ම තිබුණා. නමුත් ඒව අසාර්ථක වුණා නොගැලපීම් නිසා. ඊට පස්සේ මම යෝජනාවකින් විවාහ වෙන්න තීරණය කරා. ඔය සියලු දේවල් එක්ක විවාහයට දවසක් තියෙනවා. කවද්ද ඒ දවස්? මම විවාහ වුණේ 2012 වර්ෂයේ. ඉතින් ඒක අර බොහොම සුළු පිරිසකට මගේ නෑද
යෝ සහ හිතවතුන් කීප දෙනෙක් මොකද මට ලොකුවට විවාහ මේ උත්සවයක් ගන්න ලොකු ආසාවක් තිබුණ නෑ. ඒක නිසා මට අවශ්‍ය වුණ අනිත් එක මගේ පෞද්ගලික ජීවිතේ මම හැමතිස්සෙම මාකට් කරන්න කැමති නැති කෙනෙක්. සහ මම මීඩියා වලට වැඩිය මගේ දේවල් කියන්න කැමති නැති කෙනෙක්. මොකද ඒක මගේ පෞද්ගලික ජීවිතේ නම් ඒක පෞද්ගලික වෙලා තියෙන්න ඕන කියලා හිතන කෙනෙක් මම. ජීවිතේ දෙන්නෙක් එකතු වුණාට පස්සේ පවුල කියන නම එනවා. අම්මා තාත්තා වෙන්න හීනයක් තිබ්බද? ඔව් ඇත්තටම තිබුණා. මොකද විවාහය කියන එකේ මූලිකම පරමාර්ථය මම හිතන්නේ දරුවෝ ලබන එක තමයි. අපි මම සාම්ප්‍රදායික කාන්තාවක්. ඒ නිසා ගොඩක් අය මගේ මතයට එකඟ වෙයිද දන්නේ නැහැ. විවාහය කියන්නේ දෙන්නෙක් එකතු වෙනවා, ඊට පස්සේ දරුවෙක් ලබනවා. ඒක තමයි අපි ආසියාතික කාන්තාවන්ගේ දැන් මම සාම්ප්‍රදායිකව හිතන කෙනෙක්. ඒක නිසා ආසියාතික කාන්තාවක් විදිහට සාම්ප්‍රදායික කාන්තාවක් විදිහට මගේ පවුල කියන එක මම ඇතුලේ මම බලාපොරොත්තු වෙන්නේ දරුවෙක්. බැන්දලියවල අවුරුද්දක් දෙකක් යද්දි ලංකාවේ මතයක් තියෙනවා ළමයි නැද්ද කියලා අහන එක. මම කිව්වා මම මුලින් විවාහ වෙන්න කැමැත්තෙන් හිටපු කෙනෙක් නෙමෙයි. හැබැයි විවාහ වුණාට පස්සේ මගේ ලොකු ආසාව තිබ්බ දරුවෙක් ලබන්න. ඊට කලින් මට දරුවෙක් ලැබෙන්න ඒ කියන්නේ මම මේ ගැමිණියක් මාවට පත් වුණා. ඒ කියන්නේ විවාහ වෙලා බොහොම කෙටි කාලයක් ඇතුළත. ඉතින් ඒක නිසා මේ ඒක එහෙම අහන්න තරම් ලොකු කාලයක් තිබුණ නැහැ කෙනෙක්ට අහන්න. කලින් මට දරුවෙක් ලැබෙන්න හිටියා. ඒක ඔතනදී අහන්න ඕනේ. එහෙම අහන එක හොඳයිද අම්මා කෙනෙක්ගෙන් ගැහණියෙක්ගෙන්? නෑ අහන්න ඕනේ නෑ. එහෙම අහන එක අවශ්‍ය නෑ. ඒක දැන් අපේ සමාජයේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා මේ බඳින්න නැත්තම් ඇයි ඔය තාම බඳින්නේ නැද්ද? දැන් දෙමව්පියන්ට කරදර කරන ස්ට්‍රෙස් කරන මම ඒකට හරි අකමැති. මොකද මේ අනේ මෙයා බඳින්නේ නැද්ද? මේ ළමයාව ගෙදර තියාගෙන ඉන්නේ ඇයි? මේ ළමයා වයසට යනවා නේද? මොකද හිතන්නේ එයාට එයාගේ කැමැත්ත අකමැත්ත තියෙනවා. දෙමව්පියන්ටවත් බෑ කෙනෙක්ට දරුවෙක්ට එහෙම බලපෑම් කරන්න. මේ සමාජය හරිම එක පැත්තකින් ගත්තාම හරි කරදරකාරී කියලා හිතෙනවා. මොකද දැන් අපි අපේ තීරණයට සමහරක් කළාට දෙමව්පියනුත් එකඟයි. දැන් හරි විවාහ වෙන්න නැත්තම් කමක් නැහැ. නමුත් සමාජයෙන් නෑදෑ පරපුරෙන් යාළුවන්ගෙන් හරිම කරදරයක් මේක. ඇයි විවාහ වෙන්නේ නැති විවාහ වෙන්නේ නැති විවාහ වෙන්නේ නැත්තේ? ඇයි මේ ළමයාගේ වයස යනවා බඳින්න නැද්ද? ඕක අවුරුදු 20 ඉඳලා ගැහණු ළමෙක්ට තියෙන කරදරයක් විවාහ වෙනකම්. ඊට පස්සේ විවාහ වුණාට පස්සේ අහන්නේ දරුවෙක් නැද්ද? දරුවෙක් නැද්ද? අයියෝ තාම නැද්ද? දොස්තර කෙනෙක්වත් ගිහලා හම්බෙන්න ඒක. ඊට පස්සේ එතනින් පස්සේ දරුවෙක් හමුනම එක ළමයාද ඉන්නේ. තව ළමෙක් හදාගන්න ඉක්මනට හදාගන්න තව ළමෙක්. මේ ඕක කල්යන අමාරුයි. පළවෙනි ළමයා ලොකු වුණාම දෙවෙනි ළමයා හදාගත්තාම අමාරුයි. දෙවෙනි ළමයා ඉන්නකොට අයියෝ පිරිමි ළමයි දෙන්නෙක් දින්නේ ගෑන් ළමයට ට්‍රයි කරන්න. දැන් ගෑන් ළමයි දෙන්නෙක් නම් ඉන්නේ පුතෙක් නැතුව වැඩක් නැහැ පවුලකට. ඔන්න ඔහම තමයි පුදුම කරදරකාරී සමාජයක් මේක. ලංකාව ආසියාතික රටක් ඉඳ සමහර දේවල් වලට මුහුණ දෙන කාන්තාව මතකද පළවෙනිම ඩොක්ටර් ගාවට ගිහිල්ලා ජෙල් එක බඩේ ගාලා පුංචි ඩොට් එකක් පෙන්නපු දවස? ඇත්තටම ඒක මම හිතන්නේ මවක් විදියට මට ඒ කියන්නේ මුලින්ම මට ඊටත් වැඩිය ආස හිතුනේ මම ගැබ්බරන් කියලා. ඒ කියන්නේ මම දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා මම දැනුණාම ඒක කාන්තාවක් විදියට ලබන්න පුළුවන් උතුම්ම දේ මම හිතන්නේ කාන්තාවකගේ දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියන එක. මොකද දරුවෝ නැති කාන්තාවන් මේ රටේ කොච්චර ඉන්නවද? දැන් මම හිතනවා වර්තමානයේ ගොඩක් කාන්තාවන්ට දරුවෝ ලැබෙන්නේ නැහැ මේ මොකද අපේ මේ ආහාර රටාවත් එක්ක මේ සියලු දේත් එක්ක. ඒක නිසා වර්තමානයේ දරුවෙක් ලැබෙනවා කියන එකත් මහා ආශ්චර්යයක් විදිහට මම දකින්නේ. ඉතින් ওই දේවල් එක්ක මම හිතනවා දරුවෙක් ලැබෙනවා කියන එක අනිත් එක මම චුට්ටක් පරක් වෙලා විවාහ වුනේ. ඒක නිසා ගොඩක් අය හිතුවා මේ කියන්නේ ගොඩක් අය හිතනවානේ දැන් එකපාරට දරුවෙක් ලැබෙන එකක් නැහැ එහෙම කියලා. මම හිතනවා මම ටිකක් වාසනාවන්තයි කියලා ඒ පැත්තෙන්. ඉතින් මට ඒ දරුවා දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්ත මොහොත මම හිතන්නේ මගේ ජීවිතේ සතුටම වෙච්ච අවස්ථාව. ගෙවෙන කාලය ඇතුළේදී දොළදුක් තිබ්බද? ඔව්. ඒ දොළදුක මොකද්ද කියලා නහන්නේපා. ඉතින් ඇත්තටම ඔව්. මට එක්තරා ආහාරයක් සම්බන්ධයෙන් මට ලොකු ආසාවක් ඇති වුණා. ඉතින් ඒ ආහාර ඒ කෑම වර්ගයේ ගොඩක් අය කන්නේ නැති කෑම වර්ගයක්. ඉතින් ඒක නිසා මට හරි අමාරු වුණා. ඒක ගොඩක් අයගෙන් යාළුවන්ගෙන් හොයලා එක එකනට කියලා හදවගෙන තමයි මම මේ කෑම වර්ගේ කෑවේ. එක තැනකදී කියනවා ඩොක්ටර් හම්බුණා පස්සේ හાર્ට් බීට් එක හොඳයි කියලා. ඇහුණාද කිව්වද දැනුණාද ඒක? ඇත්තටම දැන්නටදි කිව්වා. විශේෂයෙන් මගේ වෛද්‍යවරයා මතක් කරන්න ඕනේ ඩොක්ටර් ජිත්‍රාජපක්ෂ.
ඩොක්ටර් හැමදාම ගියාම කියන්නේ ඔයා හැමතිස්සෙම මාව බොහෝම ආදරෙන් පිළිගන්නවා මේ පුතා කියලා මට කතා කරන්නේ. ඉතින් මට ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන්කම තුනම මගේ වෛද්‍යවරයාගෙන්. දරුවා ලැබෙන්න සති 3කට වගේ කලින්. 3කට වගේ කලින් දවසක් මම රෑ නිදාගෙන ඉන්නකොට මට පැය ගණනාවක් දරුවාගේ කිසිම මේ දැඟලිල්ලක් මට දැනුන්නේ නැහැ. මොකද මම සාමාන්‍යයෙන් මම දරුවා ලැබෙන්න සති දෙකක් වෙනකම් මම ප්‍රසංග වලටත් සහභාගී වුණා මට මතකයි. ඒ මම ප්‍රසංග වල පොඩි විශේෂත්ව දෙයක් මේ වෙනම දෙයක් කියන්නේ මම ගීත ගායනා කරන හැම වෙලාවකම බබා මේ පැත්තේ ඉඳලා මේ පැත්තට යනවා මේ පැත්තේ ඉඳලා මේ පැත්තට යනවා මම සිං කරන හැම වෙලාවෙම. දැන් මට තේරෙනවා මොකද මගේ ලොකුවට මගේ විශාල වෙලා තිබ්බ උදරය. දරුවා මේ පැත්තේ ඉඳලා මේ පැත්තට එනවා එයා දඟලනවා බඩේ මම සිං කරන වෙලාවට. ඉතින් මට ඒකට මම හරි අර ඒක අර අමුතු දැනීමක් ඒක. ඉතින් ඔය විදිහට ඉන්නකොට සති 3කට කලින් දවසක් රෑ මට දැනෙනවා දරුවා සෑහෙන වෙලාවකින් පැය ගණනාවකින් දරුවා දැඟලුවේ නැහැ කියලා. පස්සේ මට නිින්ද යන්නේ නැහැ. මම මේ පැත්තට හැරිලා බැලුවා මේ පැත්තට හැරිලා බැලුවා නෑ දරුවාගේ කිසිම දැඟලිල්ලක් නැහැ. පස්සේ මම මගේ සැමියාට අවදි කරලා කිව්වා මේ බබා දඟලන්නේ නැහැ කියලා. කොච්චර වෙලාවක්ද කියලා ඇහුවා. මම කිව්වා දැන් පැය දෙක තුනකින් දැඟලු වෙනවා. ඊපස්සේ යාට ඇත්තටම කේන්ති කිව්ලා කිව්වා මේ ඇයි මට කිව්වේ නැත්තේ කියලා. ඒ වෙලාවෙම මාව අරගෙන ගියා ඩොක්ටර් ළඟට. මේ අපි ගියා කියන්නේ හොස්පිටල් එකට ගියා. ගිහිල්ලා බලනකොට ඇත්තටම බබා නිදාගෙන ඉඳලා තියෙන්නේ කුස ඇතුලේ. ඒක හරිය පුදුම අත්දැකීමක්. මොකද මං එදානම් පුදුම විදිහට බය වුණා. මොකද මං හිතුවා මොකද බබාව ලැබෙන්න පොඩි කාලයයිනේ තිබුණේ. එතකොට මේ බබාට මොන හරි කරදරයක් වෙලාද එයාට එහෙම දෙයක් වෙලා තියෙන නෑ. ඇත්තටම එයා නිදාගෙන ඉඳලා තියෙන්නේ. මොකද ඒ වෙලාවේ ඒ අර බඩට එහෙම පරීක්ෂණයක් කළා බලපහම එයා නිදාගෙන ඉඳලා තියෙන්නේ. අර ඒ වගේ මොකද බබා ලැබෙන්න කිට්ටු වෙනකොට අපිට ඒ දඟලන වාර ගන්න ළඟ දඟලනවාද කියලා ඒවා ඔක්කොම ලියන්න ඕනේ. ඉතින් මං හිතන්නේ අර විභාගයකට ලෑස්ති වෙනවා වගේ තමයි දරුවෙක්. කියන්නේ ඒ වගේ මහ විශාල කාර්යභාරයක් ඒක වගකීමක්. මට ඇත්තටම අවශ්‍ය වුණා දුවෙක්ද පුතෙක්ද කියලා බලාගන්නත්. ඒක තමයි මට ලොකුම අවශ්‍යතාවය වුණේ. මොකද මම හරි ආස වෙලා හිටියා පුතෙක්ට. කියන්නේ පුතෙක් ලැබෙනවා නම් තමයි මොකද මම හැමදාම හිතුවේ මට පුතෙක්ම ලැබෙන්න කියලා තමයි මම හිත හිටියේ. මේ දරුවාව අපි මේ ලෝකෙට ගේන්නේ සාමාන්‍ය දරු ප්‍රසූතියක්ද එහෙම නැත්නම් මේක සීසත්කමක්ද කියන එක. ඒක තීරණයකට ඇවිල්ලා තිබ්බේ තීරණය කරාද? ඇත්තටම මගේ සැමියා නම් ඔහු වෛද්‍යවරයෙක් නිසාද මම දන්නේ නැහැ. ඔහු කැමති වුණේ මේ අපි හිත අපි කියන්නේ ස්වභාවික දරු උපතක් සඳහා. නමුත් මගේ මව කියපු දෙයක් තමයි. මොකද මගේ මව මාවත් මගේ මල්ලිත් බිහි කරනකොට සාමාන්‍ය දරු ප්‍රසූතියකින් දරුවා ලැබිලා තියෙන්නේ. බොහොම වේදනාකාරීව තමයි දරුවා ලැබිලා තියෙන්නේ. ඒක නිසා මගේ මව චූටි කාලේ ඉඳලම කියනවා අනේ කවදා හරි ඔයාට බබෙක් හම්බෙනකොට ඒ දුක විඳින්න එපැයි කී ඉන්නවා. තුව ඔයා කවදාවත් ඔයාට මෙච්චර මේ ලෙහෙසියෙන් කියන්නේ මේ වගේ හොඳ ලොකු වේදනාවක් විඳින්න නැතුව මේ මිසීස සත්කමකින් දරුවෙක් ලබා ගන්න පුළුවන් නම් ඔයා ඒකට යන්න. මොකද මම මේ දුක විඳලා තියෙන නිසා ඔයා එහෙම දෙයක් කරන්න එපා කියලා. ඉතින් මටත් ඒ බය තිබුණා ඇත්තටම. ඒක නිසා මම මගේ වෛද්‍යවරයාට කිව්වා මට ඩොක්ටර් මම මට සීස කළා තමයි බබාව ගන්න ඕනේ කියලා. ඒ බය නිසා. දැන් කාලේ ලංකා සමාජය ඇතුලේ කතා කරන සීස කරන කෙනා අම්මා නෙවෙයි සාමාන්‍ය දරු ප්‍රසූතියක් කරන කෙනා විතරයි අම්මා කියලා. මොන විහිළුවක්ද ඒ? එහෙනම් සාමාන්‍ය දරු ප්‍රසූතියකින් ලබා ගන්න දරුවෝ මේ පාරේ දාලා යන්නේ. ඒගොල්ලන් අම්මලාද එතකොට? එතකොට දරු මේ සීස සත්කමකින් දරුවෙක් අරගත්තාම එයාව ආදරෙන් රැකබලාගෙන මේ තමන්ගේ මව් කිරි දීලා හදන දරුවාගේ එයා අම්මා කෙනෙක් නෙවෙයිද? ඒක එහෙම දෙයක් නෑ. මේක තියෙන්නේ එහෙම කියන අයට තියෙන්නේ ඇත්තටම මේ මන් දන්නේ මොන වචනයකින් එහෙම කියනවද කියන්නේ. එහෙම කියන ගොඩක් අය ඇත්තටම අම්මලා නෙමෙයි කියලා මට හිතෙනවා. දැන් පිරිමි පාර්ශවයත් ඕක කියනවනේ නියම අම්මලා නෙමෙයි. මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ මේ වේදනාව කියන්නේ මොකද්ද කියලා ඇත්තටම. දරුවෙක් ලැබෙන වේදනාව සීස සත්කමකින් දරුවෙක් ලබා ගන්නවා කියන එකත් සුළු මේ දෙයක් නෙමෙයි. ඒකත් බොහොම වේදනාවක්. මම මේ වේදනාව ලොකුවට විඳ කෙනෙක්. මොකද මේ ලේයර්ස් ගානක් මේ කපලා ඒ මේ තුවාල වේලෙන සෑහෙන කාලයක් යනවා. මේ නිකන් කැස්සත් හරි අමාරුයි. ඇඳකින් නැකිට ගන්න අමාරුයි. ඒ වේදනාව තියෙනවා. නමුත් අර තියෙන්නේ අර ඒ වෙලාවේ දැනෙන අසාමාන්‍ය වේදනාව විඳ ගන්න බැරි බය විතරයි මට තිබුණේ. එහෙම නැතුව මේ අම්මා කෙනෙක් වෙන්නේ නැහැ කියලා කියනවා නම් මං හිතන්නේ නියම අම්මා කෙනෙක්ට එහෙම දෙයක් කියන්න බෑ. මොකද ලේ කිරි වෙන්නේ නැහනේ අම්මා කෙනෙක් නොවනවා නම්. තාම සමාජෙ මේ වෙලාව කියන එක විශ්වාස කරනවනේ. දරුවෙක් හම්බෙන්නේ වෙලාව බලලා.
ඒකත් විහිළුවක්. එහෙම දෙයක් නෑ. මං හිතන්නේ දැන් සාමාන්‍ය දරු ප්‍රසූතියක දිනම් අපි දරුවා ලැබෙන වෙලාවනේ වෙලාව විදිහට අපි අරගන්නේ. හැබැයි සමහරක් අය දැන් ඔය අම්මා මහලා තියෙනවා මේ නැකත් බලලා ඒ නැකතට දරුවා වේලියට ගන්නවා කියලා ඒව මහ බොරු දේවල්. මං හිතන්නේ එහෙම දේවල් නම් මම විශ්වාස කරන්නේ නෑ. මොකද අපි අපි දන්නේ අපි උපදින වෙලාව මන්ද මම දන්නේ නැහැ මැරෙන වෙලාව දන්නේත් නැහැ. එතකොට අපි කොහොමද කෙනෙක්ගේ වෙලාව තීරණය කරන්නේ? එහෙම අස්වාභාවික විදියට දරුවෙක් ඒක වෙලාවකට අරගන්නවා කියන එක මහ විහිළුවක්. මම ඒක පෞද්ගලිකව මම එතන නැහැ ඇත්තටම. දරුවෙක් මේ ලෝකෙට බිහි කරන වෙලාව හරි විශේෂයි. ඔය වෙලාවේ තියටර් රූම් එකේ ඔයා විතරක් ඉන්න එකද හොඳ? එහෙම නැත්නම් තමන්ගේ ආදරණීය ස්වාමියාත් ඒ මොහොත ළඟ ඉන්න එක හොඳයිද? හොඳයි, ස්වාමියා ඉන්න එක බොහොම හොඳයි. බොහොම හොඳ දෙයක්. මොකද පිරිමියෙක් දරුවෙක් ලබන වේදනාවේ දරුවව කුසේ තියාගෙන හිටපු වේදනාව දරුව ලබන වේදනාව දන්නේ නැහැ මොකද්ද කියලා වේදනාවක් දන්නේ නැහැ. මං සාමාන්‍යයෙන් හිතන දෙයක් තමයි ගැහැණියක් විඳින වේදනාවල් වලින් මං හිතනවා හතරෙන් එකක්වත් පිරිමියෙක්ට ගන්න බෑ. ඒ වේදනාවක් සුළු වේදනාවක් වුණත් ලොකුවට දැනෙනවා පිරිමි පාර්ශවයට. හැබැයි කාන්තාවකට ගොඩාක් වේදනාවල් ඉවසගෙන ඉන්න පුළුවන්. මොකද දරුවෙක් බිහි කරන්න වේදනාවක් දරන්න පුළුවන් නම් ගොඩාක් වේදනාවල් දරාගෙන ඉන්න කෙනෙක් කාන්තාව කියන්නේ. ඉතින් මං හිතන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා ළඟ ඉන්න එක හොඳයි. මේ කාන්තාව තමන්ගේ බිරිඳ කොච්චර වේදනාවක් විඳිනවද කියන එක. මේ සියලු දේවල් එක්ක සිසත්කම කරද්දී මේ ස්තර හතක් විතර ඇතුළට කපනවා. දැනුණාද ඒ වේදනාව? නෑ, වේදනාව දැනුන්නේ නෑ. අර ඒක විතරයි දැනෙන්නේ නැති. ඒ වෙලාවේ දැනෙන වේදනාව දැනෙන්නේ නැහැ. හැබැයි මට මගේ වෛද්‍යවරයා කිව්වා පුතා දැන් ඔයාගේ මෙහෙම බඩ කපලා තියෙන්නේ, දැන් බබාව ගන්න හදන්නේ, ඔයාට මොන හරි ඇඟ ඇතුලේ මෙහෙම තල්ලු වෙලා එනවා වගේ තේරෙයි, බය වෙන්න එපා කිව්වා. මම කිව්වා හරි කියලා. මොකද ඒ වෙලාවේ අපි හරි බය වෙලා ඉන්න ඕන කෙනේ. ඊට පස්සේ මට දැනුණා නිකන් මගේ ඇඟෙන් ඇතුලෙන් මොන හරි දෙයක් ලොකු ඇඟ ඇතුලේ තියෙන යම් කිසි මගේ ඇඟ ඇතුලේ දෙයක් මෙහෙම එළියට ඇදලා ගන්නවා වගේ හැඟීමක්. ලොකුවට දෙයක් මෙහෙම එළියට මෙහෙම ඇදලා ගන්නවා වගේ ලොකු දැනීමක් දැනුණා. ඒ දැනුණාට පස්සේ මම දැක්ක මෙහෙම බබාව දැන් ඇදලා අරගත්තා. ඊට පස්සේ ඒ බබාව එහෙම අරගෙන අර යාගේ පෙකණි වැල කපලා ඊට පස්සේ යා ඊට පස්සේ මම යට අර ඩොක්ටර්ස්ලා මෙහෙම උස්සලා යාව කෑ ගහනවා යා. ඊට පස්සේ කෑ ගහම මගේ මූණ ළඟින් තියපු වෙලාව ඒක තමයි මං හිතන්නේ මට ජීවිතේ සතුටුම අවස්ථාවක් ගැහැණියක් විදිහට සහ මගේ ජීවිතේ මම ලබපු සතුටුම අවස්ථාව මගේ මෙහෙම මූණට ලං කරපු වෙලාව. ඔය සියලු දේවල් ඉවර වෙලා කාමරේට එක්කන් එනවා. රූම් එකට එක්කන් ආවට පස්සේ මේ පැය දෙකකින් විතර පස්සේ ඇඳින් බස්සන්න සූදානම් වෙනවා. ඒක වේදනාවක් ඉදිරියේ ඉවසුවා. දැනෙනවා හරි අපහසුයි. ඒක අර ඇවිද ගන්න හරි අමාරුයි. ඒක ඇවිද්දට ඒක අර කොච්චර ඒ පේන් කිලර්ස් දීලා තිබුණත් ඒක දැනෙනවා හරි අමාරුයි. ඒක හරි ලොකු වේදනාවක් කියන්න මම හිතන්නේ දැන් ওই සිස්සත්කමකින් දරුවෝ ලැබපු අම්මලා හැමෝම මේ අත්දැකීම විඳලා ඇති. පැය දෙකෙන් දෙකට කිරි දෙන්න වෙනවා. පළවෙනි පාර කිරි දෙනකොට ඒක දැනුණාද? පළවෙනි කිරි බින්දුව තොල්වල ගෑවිද? ඔව් දැනුණා. ඇත්තටම මේ ඒකත් අර හරි අපහසුයි. මොකද මට මගේ බබාට කිරි දෙන්න තේරෙන්නෙත් නෑ, එයාට කිරි උරන්න තේරෙන්නෙත් නෑ. ඒක නිසා ඒකත් ටිකක් අපහසු අවස්ථාවක් වුණා. මොකද සිස්සසත්කමකින් දරුවා ලැබුණු නිසා ටිකක් අර ඒ වෙලාවෙම කිරි බොහොම අමාරුවෙන් අර නර්සස්ලා ළඟ ඉඳලා එහෙම තමයි බබාට ෆීඩ් කරේ. ඉතින් ඒක හරි වේදනාකාරී වගේම හරි සතුටු අවස්ථාවක්. අර වේදනාව, දුක, වේදනාව, සතුට මේ සියලුම දේ ඒකේ තියෙනවා. අර කිරි දෙනකොට ඒ සතුට තියෙනවා, දරුවා කිරි උරනකොට දැනෙන සතුට. කතාවට කියනවා නේද මේ සාමාන්‍ය දරු ප්‍රසූතියක් කරන කට්ටියට විතරයි කිරි හොඳට තියෙන්නේ, සීස කරන කට්ටියට කිරි නෑ කියලා. ඒක ඔබත් අත්විඳ? මට ඇත්තටම මුල් දවස්වල නම් ඇත්තටම කිරි මදිකමක් තිබුණා. මොකද මං ඒක දන්නේ නැහැ ඇයි කියලා. සමහරකට ඔය හේතුව නිසා වෙන්නත් පුළුවන්. මං හරියටම ඒක දන්නේ නැහැ. මට මුල්වදියේ මගේ බබාට හරියට කිරි බොන්න උරන්න තේරෙන්නෙත් නැහැ, මට කිරි දෙන්න තේරෙන්නෙත් නැහැ. ඒක නිසා දවස් 3-4ක් යනකොට මගේ බබා කහ වුණා කිරි මදිකම නිසා ඇඟට. පස්සේ ආව ආපහු වෛද්‍යවරයා ළඟට අරගෙන ගිහිල්ලා මට කිරි මගෙන් ඇත්තටම මදි මගේ කිරි ප්‍රමාණය යාට අනිතක යාට උරන්න තේරෙන්නෙත් නැහැ. ඊට පස්සේ ඇත්තටම ෆෝමියුලා එකක් එක්ක තමයි මගේ කිරි දෙන්න උනේ. ටික කාලයක් යනකොට ඇත්තටම මට කිරි එරුණා. මම අවුරුදු 3ක් කිරි දීපු අම්ම කෙනෙක්. ඉතින් මං හරි ආසාවෙන් කියනවා. මොකද මට ගොඩක් අය කිව්වා මගේ වෛද්‍යවරයා පවා කියන්නේ මගේ වෛද්‍යවරිය පවා කිව්වා දැන් ඇතිවා කිරි දුන්නා. මොකද මාස
අටක් යනකොට කිව්වා දැන් දැන් ඇතිත් කිරි දුන්න නවත්තන්න කියලා. ඒ කියන්නේ දැන් අවශ්‍ය වෙන්නේ නැහැ දරුවට කියලා. ඊළඟට එනම කාලයක් මේ දරුව හම්බෙල ඉවරලා වේදනාව විඳලා ඉවර වුණාට පස්සේ මානසිකව විඳවනවා. විෂාදය කියන දේ හැදෙනවා. එහෙම නැත්නම් අවිශ්වාසය කියන දේ හැදෙනවා. ගැහණියකට ඔබටත් මේ දේවල් තිබ්බද? ඇත්තටම ඔව්. ඇත්තටම ඔව්. ඒ තත්ත්වෙට මමත් මුණ දුන්න අර මංකේ මගේ දරුවට මට දෙන්න කිරිමදි. ඒ තත්ත්වය. ඊට පස්සේ බබා කහ වුණා. ඊට පස්සේ ෆෝමියුලා එකකුත් එක්ක මගේ කිරි පටන් ගත්තේ. ඒකම බබා මාස 3ක් යනකම් නිදාගත්තේ නැහැ. එතකොට එයා එයාට නිින්ද මට එතකොට නිදා ගන්නත් බෑ. මම පැය දෙකෙන් දෙකට නැගිට නැගිට කිරි දෙන්නත් ඕනේ. අනිත් එක දරුවා මුළු රෑම නැගිටලා මට නිදා ගන්න බෑ අඬනවා. ඒකත් එක්ක මට මම මානසිකව ගොඩක් වැටුණා. ඉතින් ඒ කියන්නේ මට කේන්ති යනවා. මට හරි ඒ කියන්නේ හරි අමාරුයි දරා ගන්න අමාරු කාලයක් ගත කරේ. මොකද මගේ සැමියාත් මගේ ළඟ හිටියේ නැහැ. මේ මොකද ඔහු විභාගයක් සඳහා සූදානම් වෙමින් හිටියේ. ඒක නිසා ඔහු ඒ කටයුතුත් එක්ක ටිකක් කාර්යබහුල වෙලා හිට අවදියක් මම මගේ මවත් එක්ක මව මගේ පියා හිටියා. හැබැයි අර කවුරු තේරුම් ගන්නෑ මවගේ මානසිකත්වය මොකක්ද කියලා. මොකද ඒ අවදියේ අපි බොහෝම රැකවරණයක් ආදරයක් බලාපොරොත්තු වෙන කාලයක්. ඉතින් එතකොට අපේ හිත බොහොම නිරවුල්ව තියෙන්න ඕන කාලයක්, බොහොම ආදරෙන් එහෙම කාලයක්. ඉතින් ඒ ආදරය දැඩිව බලාපොරොත්තු වෙන කාලයක්. ඉතින් එහෙම කාලයක් තිබුණා. ඉතින් ඒ අපහසු කාලේ ඔබට ලස්සන ආදරණීය පවුලක් ඉන්නවා, ලස්සන පුතෙක් ඉන්නවා, ස්වාමියෙක් ඉන්නවා. මං අහන්න හදන්නේ ලංකා සමාජයේ ඇතුලේ තනිමව සිංගල් මාම් කියන එක ඇවිල් ඉවරයි. මං අහන්නේ සිංගල් මාම් කන්සෙප්ට් එක ගැන මොකද හිතන්නේ? ඒකේ ලොකු වැරද්දක් මන් දකින්නේ. මොකද මේ සමාජය ඇතුලේ දැන් වර්තමානයේ ගොඩක් සිංගල් මාම්ස්ලා ඉන්නවා. ඉතින් දරුවෙක්ව මං හිතන්නේ අර බිහි කරපු ගමන් දරුවෙක්ව දාලා යන එකවත් මරණ එකවත් වඩා දරුවව හදාගෙන ඉන්න එක තමයි වටින්නේ. ඉතින් හැබැයි යම් අපහසුතාවයක් මැද්දේ දරුවෙක් දෙන්නෙක් කියන්නේ අම්මා තාත්තා දෙන්න රණ්ඩු වෙවි ජීවත් වෙනවා නම් ඒ දරුවා ඒ මානසිකව ලොකු අපහසුතාවයකට පත් වෙනවා. ඒ දරුවා එයා මානසික රෝගියෙක් වෙන්නත් පුළුවන්. ඒ දේවල් එක්ක ගොඩක් අය වෙන් වෙනවා, වෙන් වෙලා සිංගල් මාම් කෙනෙක් විතර ජීවත් වෙනවා. ඉතින් ඒක වැරද්දක් මම දකින්නේ. එකට ඉන්න බැරි නම් වෙන් වෙන එක තමයි හොඳම දේ. තනිමවක් අම්මගේ තාත්තගේ ආදරේ දෙකම දීලා ඉවරලා දරුවෙක් හදන එක ගැන මොකද හිතන්නේ? ඒක කොච්චර ලොකු දෙයක්ද? ඇත්තටම දරුවෙක්ට අම්මා තාත්තා දෙන්නම ඕනේ. මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් අම්මගේ තාත්තගේ ආදරේ දෙකම ඕනේ දරුවෙක්ට. හැබැයි අම්මයි තාත්තයි දෙන්න ගැටුම් සහිතව ඒ දරුවට ඒ පරිසරය ඇතුලේ දරුවා හැදෙනවා නම් ඒ දරුවා ඒක මානසිකව ලොකු බලපෑමකට පත් වෙනවා. හැබැයි එහෙම වෙන්නේ නැතුව දෙන්න බොහොම සාමදානව වෙන් වෙලා මවකට පුළුවන් නම් පියෙකුගේ ආදරය යම් තාක් දුරකට දෙන්න, රැකවරණය දෙන්න දීලා තමගේ දරුවව ගොඩනගාගෙන අපි දැකලා තිනවා. ඒ වගේ ගොඩක් චරිත මේ සමාජය ඇතුලේ ඉන්නවා. ඒ වගේ දරුවෝ හොඳ ඉහළ තැන්වල ඉන්නවා අපි දැකලා තියෙනවා. ඉතින් මම ඒකේ වැරද්දක් දකින්නේ නැහැ. මොකද අම්මා කෙනෙක්ට තමයි දරුවෙක්ව හදන ලොකුම වගකීම තියෙන්නේ. මොන වැරද්ද කරත් සමාජයේ ඇඟිල්ල දික් කරන්නේ අම්මට. එතකොට අම්මා තමයි දරුවා ළඟ ඉන්න ඕන කෙනා. එකට ඉන්න බැරි නම් මරා ගන්න ඕන ඩිවෝස් වෙන එක හොඳයිද? අනිවාර්යෙන්. ඇයි එහෙම ඉන්නේ? අර තම දරුවන්ටත් ඒක කර්මයක් එහෙම ඉන්නවා නම්. ඒකත් එහෙමයි තමන්ටත්. මොකද අපි ජීවත් වෙන්නේ බොහොම කෙටි කාලයයි. එතකොට මේ කෙටි කාලය ඇතුලේ අපි ගහ මරාගෙන එකට ජීවත් වෙනවට ලෝකෙට පේන්න hina වෙලා ජීවත් වෙනවට වැඩිය බොහොම සමාදානෙන් ඈත් වෙන එක වෙන් වෙන එක ලොකු දෙයක්. මොකද එහෙම වෙන් වෙලා හොඳ ජීවිත ගත කරන්න දෙන්නටම හොඳ ජීවිත දෙකක් තියෙනවා. ලංකාවේ සමාජය ඇතුලේ මේ වෙලාවේ දරුවෝ හින්දා විවාහ සහතිකය ආරක්ෂා කරගන්නවා. මොකද හිතන්නේ ඒ ගැන? ඒකේ හොඳ සහ නරක දෙකක් තියෙනවා. ඒක කියන්නේ දරුවෝ නිසා විවාහ සහතිකය රැකගෙන ලෝකෙට පේන්න ඉන්න එක. ඉතින් ගැහැණියක් සහ පිරිමියෙක් ලොකු කැපකිරීමක් ඒක. ඒක ඇතුලේ තිය සතුට නැහැ. දුක පසුතැවීම මේ හැමදේම තියෙනවා සතුට ඇරෙන්න. හැබැයි දරුවොත් මං හිතනවා එතනින් මානසිකව ගොඩක් පල්හැ තත්ත්වයකට වැටෙනවා. මොකද ඒ වගේ පවුලක් ඇතුලේ හොඳ මානසිකත්වයකින් දරුවෙක් හැදෙන්නේ නැහැ. ඔහු සමාජයට යන්නේ සමහරක් වෙලාවට ගැහැණියකට වෛර කරන චරිතයක් වෙලා, දුවෙක් නම් පිරිමියෙක්ට වෛර කරන චරිතයක් බවට පත් වෙලා තමයි සමාජයට යන්නේ. මොකද හිතන්නේ අනියම් සම්බන්ධතාව ගැන? හිතන්න දෙයක් නැහැ. ඉතින් අනියම් කියන වචනෙම තේරෙනවනේ ඒක සුදුසු දෙයක් නෙමෙයි කියලා. මම නම් ඇත්තටම
සාම්ප්‍රදායික කාන්තාවක් විදිහට මම මේ දේ අනුමත කරන කෙනෙක් නෙවෙයි. මම ඒකට හරිය අකමැති කෙනෙක්. මොකද මේ දේවල් වලින් අපහසුතාවයටපත් වෙන්නේ ගොඩක්ම දුරට මම දැකලා තියෙන කාන්තාවෝ. එවැනි අනියම් සම්බන්ධතාවලින් සහ ගෑනු පිරිමි දෙපාර්ශවෙම ওই දෙකේ ඉන්නවා. ওই අනියම් සම්බන්ධතාවල ඉන්නවා ගෑනු පිරිමි දෙපාර්ශවෙම. ඉතින් ඒක හොඳ දෙයක් විදිහට මම දකින්නේ. ඒක සමාජයේ ඉතින් මම හිතනවා අර ওই පෞල් කියන එක ඇතුලේ ගැහැණිය සහ පිරිමියාට එක්කෙනෙක් සැමියා සහ බිරිඳ ඇතුලේ 얘 දෙන්නගේ යම් යම් නොගැලපීම් එක්ක තමයි ওই වගේ අනියම් සම්බන්ධතා ඇති වෙන්නේ. ඉතින් අර විවාහය ඇතුලේ ඒ වගේ ප්‍රශ්න ඇති වුණාම ගොඩක් අය ඒ වගේ දේවල් වලට යොමු වෙනවා. සමහර කෙනා හොඳට හිටියත් ඒ වගේ දේවල් වලට යොමු වෙන වෙලාවල් තියෙනවා. එක ස්වාමි පුරුෂයෙක්ගෙන් එක බිරිඳකගෙන් සෑහීමකටපත් වෙන්න බැරි දෙපාර්ශවෙම ඉතින් ওই වගේ සම්බන්ධතා පටන් ගන්න මම නම් පෞද්ගලිකව ඒක අනුමත කරන්නේ. තනි වුණ ගැහණියක් හැම මොහොතකම හොයන්නේ ආදරේද? තනි වුණ ගැහණියක් විතරක් නෙමෙයි ඕනම ගැහණියක්. ඕනම ගැහණියක් හොයන්නේ ආදරේ. ඕනම ගැහණියක් නෙමෙයි ඕනම සත්වෙක් හොයන්නේ ආදරේ. ඒක ගැහණු පිරිමි කියලා දෙයක් නෑ. සත්වයා හැමතිස්සෙම හොයන්නේ ආදරේ. ඉතින් මිනිස්සු විදිහට අපි හැමතිස්සෙම ආස අපිට ආදරේ. ආදරේ තියෙන තැන තමයි අපි ඇදෙන්නේ. ඒක ගැහණියටත් පොදුයි පිරිමියටත් පොදුයි. ගැහණිය ගොඩක් වෙලාවට මේ ආදරේ උණුහුම මේ සියලු දේවල් බලාපොරොත්තු වෙන්නේ එක පිරිමියෙක්ගෙන්. ඔබත් ඒ වගේ කෙනෙක්ද? අනිවාර්යෙන්. මොකද මම අර කිව්වේ මම සාම්ප්‍රදායික කාන්තාවක් නේ. එතකොට මම මේ විදිහට තමයි හැදිලා තියෙන්නේ මගේ පවුල් පරිසරය ඇතුලේ. මොකද එහෙම මං හිතන්නේ මං බලාපොරොත්තු වෙන්නේ මගේ ජීවිතේ මට අනිතක මගේ ජීවිතයේ තියෙන බලාපොරොත්තු බොහොම පොඩ්ඩයි. මම ලද දෙයින් සෑහීමටපත් වෙන කෙනෙක්. මට තියෙන බොහොම සුළු කියන්නේ කැමති දේවල් බොහොම චුට්ටයි. ඒ චුට්ට ඇතුලේ මගේ පවුල තමයි අංක එක. එතකොට මම මගේ පවුලට දැඩිව ආදරය කරන කෙනෙක්. එතකොට මගේ ලෝකේ හරිම චූටි. ඒ චූටි ලෝකයේත් එක්ක මම ඒ විතරයි මගේ ලෝකේ. එතනින් එහාට බාහිර ලෝකයක් මට නැහැ. යහනිය ගොඩක් වෙලාවට තමන්ගේම කරගන්න තමයි ගොඩක් දේවල් උත්සාහ කරන්නේ. හැබැයි පිරිමි සමහරක් වෙලාවට තමන්ගේ දේවල් තියේදී තවත් දේවල් වලට ආශාවන් දක්වනවා. ඒක ඉතින් අද ඊක ප්‍රශ්නයක් නෙමෙයි. මේක මම හිතන්නේ ලෝකයේ මේ මනුෂ්‍ය බිහි වෙච්ච දා ඉඳලා තියෙන ප්‍රශ්නයක් ඕක. මොකද අපි කියන්නේ කාන්තාව පිරිමියෙක් කෙනෙක් කෙනා ඇලෙනවා. කාන්තාව වෙලෙනවා. ඒක තමයි. අපි විවාහයත් එක්ක පිරිමියා ඇලීමක් තියෙනවා. හැබැයි යට ඕන වෙලාවක ගැලවෙන්න පුළුවන්. කාන්තාව වෙලා ගන්නවා. වෙලා ගත්තාම ඒ වෙලා ගන්නවා කියන්නේ මුළු ආත්මයම තමයි වෙලා ගන්නේ. ඒ පොඩි හරි සුළු හරි සැමියාගේ ඈත්වීමක් ගැහණියකට දරා ගන්න අමාරුයි. ඒක තමයි ඒ කාන්තාවකගේ ආදරය තමයි එතන තියෙන්නේ. හැබැයි ඒ වගේම තමයි යම් කිසි හේතුවක් නිසා කාන්තා ඒ ගැහණියට ඒ තමන්ගේ පිරිමියාව එපා වුණොත් යම් යම් වෙන වෙන හේතු කාරණා මම කියන්නේ දැන් වෙනත් අනියම් සම්බන්ධතා දැන් ඔබ අහපු ප්‍රශ්නයත් එක මම කියන්නේ එහෙම අනියම් සම්බන්ධතාවත් එක්ක ගැහණියකට තමන්ගේ ස්වාමි පුරුෂයාව යම් කිසි තැනකදී එපා වුණොත් ආයි ගැහණිය හැරෙන්නේ නැහැ. එපා වුණාම තමයි. ඒ තමයි නියම ගැහණිය. මොකට ආදරය කරන්නේ ආත්මෙම්ම නම් ඒ ආදරයට යම් කිසි කැළලක් ඔහු විසින් සිද්ධ කරොත් ගැහණියට එපා වෙන්නේ එපාම තමයි. පිරිමි තමන්ගේ කරගන්න ලියා ගන්නවා. ලියා ගත්තට පස්සේ තමන්ගේ උනාට පස්සේ අතාරිනවනේ. ඒ පිරිමි ගැන මොකද හිතන්නේ? අර නමට කාන්තාවක් අර නිකන් කසාද සහතිකයට නම් ඉතින් නමට ගැහණියක් මේ කියන්නේ ගැහණියට ඒ වගේ පිරිමියෙක් අවශ්‍ය නැහැ. පිරිමියාට තමන්ගේ බිරිඳ තමයි. එතෙන්ට වෙන කාන්තාවක් ගේන්නේ නැහැ කවදාවත්. කොච්චර කාන්තාවන් ඇසුරු කළත් තමන්ගේ බිරිඳ තමයි බිරිඳ කියන ස්ථානයේ ඉන්නවා. එතෙන්ට කවදාවත් ඒ පිරිමියා වෙනස් වෙන්නේ නැහැ. හැබැයි කාන්තාවට තමන්ගේ පුරුෂයා එපා වුණොත් නිකන් නමට කොලේක මේ මගේ පුරුෂයා කියලා තිබුණට වැඩක් නැහැ. ඇයට එපා වෙලා ඉවරයි. දරුවෝ ඉන්න අම්මා කෙනෙක් දෙවෙනි පාර විවාහ වෙනවා නම් සිය පාරක් හිතනවා. හිතන්න වෙනවා. හැබැයි දරුවෝ හිටියත් තාත්තා කෙනෙක් දෙවෙනි පාර විවාහ වෙනවා. හැමතිස්සෙම පිරිමියාට වාසසහගත විදිහට තමයි මේ සමාජය නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට පීතෘමූලික සමාජයක් විදිහට හැමතිස්සෙම තීරණ ගන්න පිරිමියා තමන්ට අවශ්‍ය දේ කරන්න පුළුවන් පිරිමියාට ඕනම තැනක ඕනම තව ගැහැණුන් 100ක් වුණත් ආශ්‍රය කරලා ගෙදර එන්න පුළුවන්. හැබැයි ගැහැණියට කවදාවත් තමන්ගේ වෙන පිරිමියෙක් දිහා බලන්නවත් අවසර නැහැ. එහෙම පිරිමිය එහෙම සම්බන්ධතාවය ඇතුලේ කියන්නේ විවාහය ඇතුලේ ඒ ගැහණිය මේ විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ආසියාතික සමාජය ඇතුලේ නිර්මාණය වෙලා තියෙන මේ විදිහට. ඇය සියලුම වේදනා විඳගෙන පවුල ඇතුලේ ඉන්න ඕනේ. පිරිමියාට ඕන දෙයක්
මේ පවුල් ඇතුලේ කරන්න පුළුවන් කියන දැන. හැබැයි ඕකම අනිත් පැත්තට වෙන වෙලාවලු තියෙනවා අපි දැකලා තියෙනවා මේ සමාජය ඇතුලේ. ඉතින් අපිට ඕක වෙනස් කරන්න බෑ මේ සමාජය හැදිලා තියෙන මේ විදිහට තමයි. මොකද කාන්තාවකට දෙවෙනි පාර විවාහ වුණොත් ඇය හොඳ කාන්තාවක් විදිහට මේ සමාජය පිළිගන්නේ නැහැ. හැබැයි පිරිමියෙක්ට එක සිය පාරක් විවාහ වුණත් මුකුත් කියන්නේ නැහැ. දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් දෙවෙනි පාර විවාහ විය යුතුද? එහෙම කොතනකවත් ලියවිලා නැහැනේ විවාහ වෙන්න ඕනේ කියලා එකක් නැහැ. ඇයට විවාහ වෙන්නේ නැතුව තමන්ගේ දරුවන් එක්ක සතුටින් ජීවත් වෙන්න පුළුවන් කාන්තාවකට මං හිතනවා. මේ අර මං කියවා වගේ කාන්තාවන්ට ආදරය රැකවරණය සැමියාගෙන් ලැබෙන්නේ නැත්නම් තමන්ගේ දරුවන්ගෙන් ලැබෙනවානේ. එතකොට ඒ දරුවන් තමයි කාන්තාවකගේ ලෝකය පවුල. අපේ ජීවිත කොයි වෙලාවෙද කියලා විශ්වාසයක් නැහැ. බැරි වෙලාවත් ඔබට තනි වෙන්න වුණොත් ඔබ දෙවෙනි පාර විවාහ වෙනවද? ඒක හරියටම කියන්න මං දන්නේ නැහැ. හැබැයි මම මට තනියෙන් ජීවත් වෙන්න හැකියාවක් තියෙන කාන්තාවක් කියලා මම විශ්වාස කරනවා. විවාහය කෙනෙක් අත්‍යවශ්‍ය දැන මම විවාහයෙන් හිටපු කෙනෙකුත් නෙවෙයිනේ. ඒක නිසා මම කිසි හේතුවක් නිසා මගේ විවාහය දෙදරලා ගියොත් මං ආයි විවාහ වෙන එකක් නැහැ. මට විවාහය කෙනෙක් අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. ඔබේ ජීවිතේ නැති වුණොත් ඔබේ ස්වාමියා දෙවෙනි පාර විවාහ වෙනවට කැමතිද? ඒක ඔහුගේ කැමැත්ත. ඔහු විවාහ වෙනවා නම් ඒක මට ඒක දන්නේ නැහැ. ඉතින් ඒක එයාගේ කැමැත්තනේ. විවාහය දෙදරලා ගියොත් ඔහු විවාහ වෙනවා නම් ඉතින් ඒක මට අදාළ දෙයක් නෙවෙයි. එහෙම වුණොත් ඉතින් මොනව කරන්නද? පිරිමි පිට යනවා කියලා කියනවා. එහෙම නැත්තම් වෙන වෙන සම්බන්ධතා තියනවා කියලා කියනවා. හැබැයි ගැහණි ඉවසනවා ගේ ඇතුළට වෙලා. මොකද හිතන්නේ ඒ වගේ කාන්තාවන් ගැන? ඒතර මේ පවුල ඇතුලේ ඇය හැමතිස්සෙම සැමියාගේ රැකවරණය බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නැති වුණාට පස්සේ ඇය කියන ඔහු වෙන වෙන සම්බන්ධතාත් එක්ක මේ ගැහණියට මේක දැනුණාට පස්සේ මේ වගේ මගේ සැමියා මේ වගේ කෙනෙක් කියලා දැනුණාට පස්සේ කාන්තාව ඇත්තටම ලොකුවට කඩාගෙන වැටෙනවා බිමටම. ඇය විශාල වශයෙන් වේදනාවට පත් වෙනවා. ඉතින් එතකොට ඒ කාන්තාව සමහරක් වෙලාවට මේ සියලු දේ දරා ගන්නවා. හේතුව ඇයට ආර්ථිකව ඇය ශක්තිමත් නොවි ඉන්න කාන්තාවක් වෙනවා. ඇයට ආර්ථික ශක්තියක් නැහැ. සමහරක් වෙලාවට දරුවෝ නිසා කරන්න දෙයක් නැතිකමට ඉන්නවා. සමහරක් අය පවුල නිසා, ඒ කියන්නේ ලැජ්ජයි පවුල් වලට මුහුණ දෙන්න, යාළුවන්ට මුහුණ දෙන්න ලැජ්ජයි, ලෝකෙට මුහුණ දෙන්න ලැජ්ජයි, ඒ ලැජ්ජාව නිසා මේ සියලු දුක් වේදනා දරාගෙන හිතෙන් අඬාන ජීවත් වෙනවා. ඉතින් ඒ වගේ ඉන්න කාන්තාව දැක්කම ඇත්තටම හරිම වේදනාවක්. මං හිතනවා මේ ඒක ඉතින් මේ ආසියාතික කාන්තාවන්ට ගොඩක් අයට කාන්තාවන්ට ඔය කාන්තාව ගොඩක් ලැබලා තියෙන අත්දැකීමක් ඕක. මේ සමාජයේ හරි සුලබ අත්දැකීමක්. බැඳලා තියාගත්තත් යනේකා යනවා කියලා කියනවනේ. ඔව්. ඒ වගේ පිරිමින් ගැන මොකද හිතෙන්නේ? ප්‍රතිචාරයක් නොමැත තමයි. ඒ වගේ අයට හදන්න බෑනේ කවදාවත් ඒ වගේ අයව කියලා හදන්න පුළුවන් જાතියක් නෙමෙයි එහෙම යන අය ගැන. ඉතින් බලාගෙන ඉන්න තමයි වෙන්නේ. මොකද කවදාවත් හොඳ පවුල් පසුබිමක හැදිච්ච නැති අය තමයි මේ විදිහට ජීවත් වෙන්නේ. තමන්ගේ පවුලට ආදරය කරන මං අනිවාර්යෙන් දැකලා තියෙනවා ගොඩක් අය. තමන්ගේ පවුලට බැඳිලා ඉන්න ගැහැණිය හා සමානව පිරිමියත් බැඳිලා ඉන්න පවුල් වල මම ගොඩක් අය දැකලා තියෙනවා. ඒ වගේ බොහොම ආදරෙන් ඉන්න පවුල් දැකලා තියෙනවා. හැබැයි ඒ වගේ වෙන වෙන කාන්තාවන් ඇසුරු කරන්නේ තමන්ට හොඳ පවුලක් තියෙද්දි ඇසුරු කරන පිරිමිය දිහා බලුවහම ඉතින් අනුකම්පා සහගත හැඟීමක් එන්නේ. මොකද අපරාධෙ මෙච්චර දේවල් තියෙද්දි මේ වගේ දේවල් කරනවා. හැබැයි කවදා හරි ඒ වගේ අය පසුතැවිල්ලට පත් වෙනවා. අවසානයේ ඉතුරු වෙන්නේ ඔවුන්ට පවුල විතරයි. ඔබත් බලන් ඉන්න ඉවසන ගෑණියක්ද? මම සාම්ප්‍රදායික ගැහැණියක්නේ. ගොඩක් ප්‍රශ්න දිහා මම උපේක්ෂාවෙන් බලන්නේ. එකපාර තීරණයකට එළඹෙන්නේ නැහැ. ප්‍රශ්නය අනුව ඒකට උත්තරයක් හොයන්න බලාපොරොත්තු වෙනවා. ගැහැණියට ඉවසීම කියන එක තියෙන්න ඕනේ. නැත්තම් කොහොමද අපි ඉස්සරහට යන්නේ? ඉවසුවේ නැත්තම් අද මේ වර්තමානයේ ගොඩක් දැකලා තියෙන පවුල් දික්කසාදයටපත් වෙනවා. හොඳ පවුල් කැඩිලා යනවා. හැබැයි එතනදී ගැහැණිය චුට්ටක් ඉවසුවා නම් ඒ පවුල රැකෙනවා. ඉවසන්නම බැරි තැනකදී තීරණයක් ගත්තට කමක් නැහැ. හැබැයි පුළුවන් නම් ඉවසන්න. කාන්තාවට උරුම දෙයක් ඉවසීම කියන එක ඒක සෙකන්ඩ් වෙනව නෙමෙයි ඉවසනවා කියන එක. පොඩ්ඩක් ඉවසුවා කියලා මුකුත් නැති වෙන්නේ නැහැ කාන්තාවට. වේදනාවක් විඳින්න පුළුවන් නම් දරුවෙක් ලබන්න පුළුවන් වේදනාවක් විඳින්න පුළුවන් නම් පොඩ්ඩක් ඉවසුවා කියලා මුකුත් නැති වෙන්නේ නැහැ. Tamanට තියෙන දේ රැකෙනවා. ඔබත් ආදරණීය අම්මා කෙනෙක්. අම්මා කෙනෙක් වෙන්න බලාගෙන ඇති ගොඩක් අය. අම්මා කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න අයට මොනවද කියන්නේ? ඒක විලාසිතාවක් කරගන්න එපා අම්මා කෙනෙක් වෙනවා කියන එක. මොකද ඒක ලොකු කැපකිරීමක් සහ වගකීමක්. ඒ වගකීමට මුහුණ දෙන්න, බොහොම සතුටින් මුහුණ දෙන්න.
නිරෝගී දරුවෙක් බිහි කරනවා කියන තැන ඉඳලා ඒ මාස 10 නෙමෙයි ඊට පස්සේ වෙනකම්ම ඒ කියන්නේ තමන් මිය යන තෙක්ම තමන්ගේ ඒ දරුවා වෙනුවෙන් කැප වෙන්න හොඳ අම්මා කෙනෙක් වෙන්න ආදර්ශමත් මවක් වෙන්න ආදර්ශමත් බිරිඳක් වෙන්න ඒ දේ තමයි මට කියන්න තියෙන්නේ ඔබ මීට කලින් වැඩසටහන් බොහෝම එකට සම්බන්ධ වෙලා ඇති YouTube වැඩසටහන් රූපහානි වැඩසටහන් ගුවන් විදුලි වැඩසටහන් මම මේ කතා කරේ අද ඔබ ගැන අම්මා ගැන මොකද හිතන්නේ මේ වැඩසටහන ගැන? ඇත්තට මම හිතනවා අම්මලා වෙන්න ඉන්න කාන්තාවන් විතරක් නෙමෙයි ජීවිතේ සමහරක් තීරණ ගන්න බැරුව ඉන්න කාන්තාවන්ට කාන්තාවන්ගෙන් ලැබෙන හොඳ උත්තර මේ වැඩසටහන ඇතුලේ අහනවා ප්‍රශ්න අහනවා. එතකොට සමහර ප්‍රශ්න වලට අපිට උත්තර ලැබෙනවා. අපිට තනියෙන් සමහර ප්‍රශ්න වලට තීරණ ගන්න බෑ. ඒ වගේ වෙලාවක මම හිතනවා අම්මා කෙන වැඩසටහන ඇතුලේ ගොඩක් කාන්තාවන්ට ප්‍රශ්න වලට උත්තර තියනවා කියලා. ඉතින් මම හිතනවා ඒක හරි සාර්ථක වැඩසටහනක්. අම්මා කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්ට අම්මා කෙනෙක් උන කෙනෙක්ට ආපස්සට හැරිලා ජීවිතය ගැන දැකලා සමහරක් තීරණ ගන්න බැරුව ලත වෙන කෙනෙක්ට හොඳ වැඩසටහනක්. මම අහන අවසාන ප්‍රශ්නේ. ඔබ හොඳ අම්මා කෙනෙක්ද? අනිවාර්යයෙන්ම. මොකද මම මගේ දරුවා වෙනුවෙන් මගේ පවුල වෙනුවෙන් මම කැපවෙච්ච කාන්තාවක්. මම ලංකාවේ ගායන ශිල්පිනියක් විදිහට ජනප්‍රිය චරිතයක් වගේම මම කාන්තාවක් විදිහට බිරිඳක් විදිහට අම්මා කෙනෙක් විදිහට මගේ යුතුයකම් ඉෂ්ට කරන කෙනෙක් මං හොඳ අම්මා කෙනෙක් මං මොනතරම් වැඩ තිබුණත් මගේ දරුවා වෙනුවෙන් මං කැපවෙච්ච අම්මා කෙනෙක් ඒක ඉදිරියටත් ඒ වගේ මොකද කවදා හරි මම දන්නවා මට ඉතුරු වෙන්නේ මගේ පවුල විතරයි මගේ දරුවා විතරයි මේ සියලු දේ తాවකාලිකයි හැබැයි මට මගේ කියලා ඉතුරු වෙන්නේ මගේ පවුල විතරයි මං කියන උරේෂ කියන්නේ හරි ආදරණීය අම්මා කෙනෙක් කටපුරාම කියන හොඳ අම්මා කෙනෙක් ඔබ කියලා. ඒ හින්දා තමයි අද දවසේ මම මගේ වැඩසටහනට ඔබව ගොඩක් ආදරෙන් ආරාධනා කරේ. ඉතින් බොහොම ස්තුතියි. ඔබගේ දැනුම ඔබගේ තොරතුරු මේ ඉදිරියට ෂෙයා කරගත්තට. ඉතින් ගීත් YouTube channel එකත් එක්ක හැමදාම එකතු වෙන්න කියලා මතක් කරනවා. තවත් ආදරණීය චරිතයක් එක්ක තවත් දවසක් කතා කරන්න බලාපොරොත්තු වෙමින් අලුත් වීඩියෝ එකක් ආපු ගමන් බලන්න හැකියාව තියෙනවා. bell button එක click කරලා තියන්න කියලා මතක් කරන ගමන් ඉස්සරහට තවත් විශේෂ දෙයක් එනවා. මොකක්ද ඒ වෙන්නේ? මගේ අලුත් ගීතය අලුත් ගීතයක් මං නිර්මාණය කරා. කියන්නේ නිර්මාණය වුණා මගේ ගීතයක්. උදාර සමරවීර සංගීතවත් කරපු ඩිලන් ගමගේ රචනා කරපු ගීතයක්. මේ වැඩසටහන ඇතුලේ සමහරක් මගෙන් අහපු අමුතු ප්‍රශ්නවලට උත්තරේ ගීතයෙන් මන් දීලා තියෙනවා. මං හිතනවා දැන් මම ගායිකාවක් විදිහට විවිධ මාතෘකා යටතේ ගීත ගායනා කරලා තියෙනවා. හැබැයි මෙවර මම ගායනා කරේ ගොඩක් අය කතා කරන්න අකමැති මාතෘකාවක්. හැබැයි මේ සමාජයේ සුලභ ප්‍රශ්නයක් ගැන. ඉතින් මේ ගීත් මං හිතන්නේ මේ වැඩසටහන ඇතුලේ මගෙන් අමුතු අමුතු විදිහේ ප්‍රශ්න කීපයකට උත්තර හැව්වා. මං ඒ වගේ ප්‍රශ්න වලට උත්තර දීලා නැති කෙනෙක්. හැබැයි මගේ ගීතය ඇතුලේ තියෙන්නේ අර ඒ වගේ කාන්තාවක් ගොඩාක් ප්‍රශ්න දරාගෙන ජීවත් වෙන කාන්තාවන් ගැන ප්‍රශ්නයක් 90ක් කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක් ගැන මම කතා කරලා තියෙන මගේ මේ අලුත් ගීතය හරහා මම හිතනවා මගේ ආදරණීය රසික රසිකාවයන් හැමෝම මට මගේ ගීතයට ප්‍රතිචාර දක්වයි කියලා. එහෙනම් ඒ විනාඩි කීපය ඇතුළතදී කිව්ව ගොඩක් දේවල් ඔබේ ජීවිතේට දැනෙන්නේ නැති. එහෙනම් ඔබට බොහොම ස්තුතියි. ඔබට ජය වේවා. හයි ෆයින්.